දෙපොතේ ආලා සිලදනාම ඉතාමත් ආදරයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නා පුතේ නම්බර් 0 ටීවී YouTube channel එකෙන් අපි විභාගයේ අලලා සිදු කරනු ලබන සත්කාරය වැඩසටහනේ හරි අද මේ කරන්න ලෑස්ති වෙන පුංචි උපකාරයට හරි ඔයාලා හොඳට ප්‍රැක්ටිකල් ලිස්ට් එක දිහා බලලා ඒ ටික බැලුවා නම් හරි මම මේ පිටිපස්සේ ඇඳලා තියෙන ප්‍රැක්ටිකල් එක මොකක්ද කියලා හිතා ගන්න සහ මාතෘකාවෙන් ඕක කොහොමවත් හිතා ගන්න පුළුවන්. හරි. මේ දෙන පුතේ සිසිල්න ක්‍රමයෙන් වෙනත් ද්‍රවයක විශිෂ්ට ආධාරිතා සෙවීම කියන ප්‍රැක්ටිකල් එක. හරි. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ උදව්වක් හැටියට මේකට අදාළ තියරි කාරණා සහ මේකේ විශේෂ කරුණු සහ මේ ප්‍රැක්ටිකල් එක කරන ආකාරය විස්තර කරලා මේකට අදාළ වෙන පසුගිය අවුරුද්දක තියෙන විහිගත රචනා ගාන සාකච්ඡා කරලා දෙන්න. හරි. පුතේ එහෙනම් වැඩේ පටන් ගමු. මම වැඩේ පටන් ගන්නවා නිව්ටන්ගේ සිසිලන නියමය කියන මාතෘකාවෙන්. හරි. මම හිතනවා මම මේ කියන දේවල් ටික ඔයාලට මතක් වෙයි කියාගෙන යද්දී. හරි. ඒව වළංගු තත්ත්ව කියද්දී ඒව මතක් වෙයි ඊට අදාළ කතන්දර ඔයාලට හරියට සෙට්ලා මේක හරියටම පැහැදිලි වෙයි කියලා. හරි. පුතේ ඉස්සරවම පටන් ගන්න නිව්ටන්ගේ සිසිලන නියමෙන් එහෙම නැත්නම් නිසිනීගෙන්. හරි. නිසිනී ගත්තාම පුතේ හරි නිසිනී ගත්තාම නිව්ටන්ගේ සිසිල් නියමය ප්‍රකාශ කරනවා මෙන්න මේ ආකාරයට මොකද්ද කෘත සංවහන තත්ත්වය යටතේ රත් වූ වස්තුවක් සිසිල් වන විටදී එම වස්තුවෙන් තාපය හානි වන ශීඝ්‍රතාවය වස්තුවේ වැඩිමනත් උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ කියලා ඔයාලා ඉගෙන ගන්නවා නිව්ටන්ගේ සිසිල් නියමය යටතේ ඒ වළංගු වෙන තත්ත්ව කාමර උෂ්ණත්වයේ නියත වෙන්න ඕනේ වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය නියත වෙන්න ඕනේ වස්තුවේ තාපය හානි වන වර්ගඵලය ඒ අවස්ථාවේදී නියත වෙන්න ඕනේ ඒ වගේම පුතේ කෘත සංවහන තත්ත්වයට මේ කතන්දරේ සිද්ධ වෙන්නත් ඕනේ ඊට අමතරව ස්වභාවික සංවහන තත්ත්වයට යොදන්න පුළුවන් ද නිව්ටන් සිසිල් නියමය ඔව් පුතේ පුළුවන් සාමාන්‍යයෙන් උෂ්ණත්ව අන්තර සෙල්සියස් 50ක 60ක පරාසයේ පවතින අවස්ථාවවලදී ස්වභාවික සංවහන යටතේ ඔයාට නිව්ටන්ගේ සිසිල් නියමය යොදා ගන්න පුළුවන්කමක් තියෙනවා හරි මේ ටික මම මෙහෙම වාක්‍ය ටික කියාගෙන යද්දී ඔයාලට පිළිවෙලට මතක් වෙනවා ඇති කියලා මම හිතනවා මෙතනින් එහාට අපි නිව්ටන් සිසිල් නියමය මෙන්න මේ ප්‍රැක්ටිකල් එකේ කතන්දරයට යොදා ගන්න අපි මුලින්ම කොහොමද ඒක ගන්නේ කියලා පොඩ්ඩක් කතා කරලා ඉමු හරි පුතේ මං ගන්නම් වස්තුවක් තියෙනවා m ස්කන්ධයක් කියලා තියෙන මේ වස්තුවට c කියලා විශිෂ්ට තාපධාරිතාවක් තියෙනවා ඒත් එක්කම මං හිතන්නම් මේ වස්තුව තියෙන තීටා කියලා උෂ්ණත්වයක දැන් මේ වස්තුව තීටා උෂ්ණත්වයට රත් කරලා තියෙන හින්දා නිව්ටන්ගේ සිසිලන් නියමය අනුව q ඩොට් අනුලෝමයි තීටා ඍණ තීටා r ට අනුව හුඟ දෙනෙක් පුතේ අර තඩි සමීකරණ ලියනවා මේක තමයි නිව්ටන් මුලින්ම කිව්වේ පස්සේ තමයි කියන්නේ k මත රඳාපවතිනවා a මත රඳාපවතිනවා ඒ හින්දා කියලා සමීකරණයක් කියන්නේ පස්සේ මේක තමයි නිසිනී නිව්ටන් සිසිල් නියමය අහුවොත් වා ලියන්නේ මේක දැන් පුතේ මෙන්න මෙයා වැඩි උෂ්ණත්වයට රත් කරලා තියෙද්දී පුතේ මෙයාට තියෙනවා කැපිටල් A කියලා පෘෂ්ඨ වර්ගඵලයක් ඒ වගේම මෙයාට තියෙනවා K කියලා පෘෂ්ඨ ස්වභාවය මයින නියතය සිසිල නියතය එතකොට පුතේ තීටා R කියන කාම උෂ්ණත්වයේ තියෙන පරිසරයේ මේක තියලා තිනකොට මේ පද්ධතියෙන් මොකද වෙන්නේ තාපය බාහිර පරිසරයට හානි වෙනවා Q ඩොට් කියන ශීඝ්‍රතාවයෙන් අන්න ඒ හින්දා මෙතෙන්දී අපිට සමීකරණයක් ලියා ගන්න පුළුවන් පුතේ මොකද්ද Q dot කියන්නේ KA theta ඍණ theta r හරි හැබැයි මේ කතන්දරයේදී සිද්ධ වෙන පොඩි වැඩක් තියෙනවා මොකක්ද බාහිර පරිසරයට තාපය හානි වෙන්න නම් හරි මෙයාගේ තියෙන තාපය එළියට දෙන්න ඕනේ එළියට දෙනකොට නිව්ටන්ගේ සිසිල නියමය සම්බන්ධ වෙනවා මෙයාගේ තාපය අපි හිතමු තීටවල ඉඳන් අඩු වෙනවා කියලා යම් කිසි උෂ්ණත්වයකට ඒ අඩු වෙන තාපය ටික එළියට දෙන තාපය ටික තමයි මෙතනින් එළියට යන්නේ. අපි දන්නවා තාප මිතියෙන් ඔන්න ඔය අඩු වෙන තාපය අපිට ලියාගන්න පුළුවන් mc තීටා ඩොට් කියලා. හරි. දැන් පුතේ බාහිර පරිසරයට තාපය හානි වෙ ශීඝ්‍රතාවය සිද්ධ වෙන්නේ මේ ශීඝ්‍රතාවයෙන් මේ තාපය හානි වෙන්නේ මෙයා ඇතුලේ තියෙන උෂ්ණත්වය අඩු වෙන හින්දා. එහෙනම් මේ කතන්දර දෙකම වළංගු වෙන්නේ මෙන්න මේ වස්තුවට හින්දා මම මේ දෙක අලලලා මට ලියා ගන්න පුළුවන් සමීකරණයක් මොකක්ද mc තීටා ඩොට් කියලා කියන්නේ ka තීටා ඍණ තීටා r කියලා. වුනේ මෙතනින් පුතේ මං තීටා ඩොට් උක්ත කරගත්තාම
මෙන්න මෙතනින් එනවා KA වෙදීම MC වතාවක් ටීටාරින ටීටා R කියලා. මෙන්න මෙයා තමයි පුතේ අපේ මේ ප්‍රැක්ටිකල් එකට ඕන වෙන හාදයා. හරි. කවුද මේ? මෙයාට කියනවා සිසිලන ශීඝ්‍රතාවය කියලා. මෙන්න මේ සිසිලන ශීඝ්‍රතාව රඳා පවතින සාධක 1 2 3 4 5ක් තියෙනවා. මොනවද පහ? සිසිලන නියතය රඳා පවතින සාධක පහ. වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවතින නියතය. තාපේ හානි වන පෘෂ්ඨ වර්ගඵලය. වස්තුවේ ස්කන්ධය. වස්තුවේ විශිෂ්ටාබ්ධාරිතාව සහ වැඩිමනත් උෂ්ණත්වය කියන සාධක පහ මත මෙන්න මේ සිසිලන ශීඝ්‍රතාව රඳා පවතිනවා. හරි. එහෙනම් පුතේ මෙතනින් එහාට මෙන්න මේ සිදු කරනු ලබන ප්‍රැක්ටිකල් එකෙන් විශිෂ්ටාබ්ධාරිතාව හොයන කතන්දරේ වැඩේ සිද්ධ වෙන්නේ මෙන්න මෙයාට අදාළව. හරි. එහෙනම් දැන් පුතේ හොඳට අහගන්න මෙතනින් එහාට මට සිසිලන කතන්දරයට අදාළ වටා පිටාව මම මෙතනින් හදාගත්තා. හරි. දැන් පුතේ මේ ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය කරන දේවල්. හරි. අවශ්‍ය කරන දේවල් මොනවද ඕනේ? ඔයාට පුතේ එකිනෙකට වෙනස් ප්‍රමාණයේ තියෙන බීකර දෙකක් ඕනේ. එකිනෙකට වෙනස් ප්‍රමාණයේ තියෙන බීකර දෙකක්. හරි. එහෙනම් මේකට ඕනේ එකිනෙකට වෙනස් ප්‍රමාණයේ තියෙන බීකර දෙකක්. හරි. ඊට පස්සේ මෙයා තියන්න ආධාරක ඕනේ. ආධාරක අවශ්‍යයි. ඊට අමතරව පුතේ මෙන්න අපිට තියෙනවා තඹ කැලරි මීටරයක්. තඹ කැලරි මීටරයක්. ඊට අමතරව පුතේ අපිට අවශ්‍ය වෙනවා මන්තයක්, උෂ්ණත්ව මානයක්. මේ තඹ කැලරි මීටරේ මේ භාජනයට සම්බන්ධ කරන්න පරිවාරක තන්තු දෙකක්. මොන තන්තුද? පරිවාරක තන්තු දෙකක්. එහෙනම් මෙතනින් ඕනේ උෂ්ණත්ව මානය, උෂ්ණත්ව මානය. හරි. ඒ වගේම මන්තය. හරි. ඒ වගේම පුතේ මොකද්ද? පරිවාරක තන්තු. පරිවාරක තන්තු. හරි. ඔන්න ඔය කියන උපකරණ ටික මෙන්න මේ වැඩේට ඕන වෙනවා. හරි. ඊට අමතරව තව දෙකක් ඕනේ. එක සී සෙවිය යුතු ද්‍රවය. යුතු ද්‍රවය. හරි. දෙක පුතේ ජලය. අපි ජලය ගන්න බහුතරම් තියෙන තරලේ හින්දා ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් හින්දා. හරි. දැන් පුතේ මෙන්න ප්‍රැක්ටිකල් එක කරන ආකාරය මම මේ කියන්නේ කෙටියෙන් ඕන ටික විතරයි. හරි. හා මුලින්ම තන්තු දෙක දාගත්තා. භාජනයේ ආධාරක මත රඳවාගත්තා. මේක ඇතුළට සෙල්සියස් 90කට විතර ආසන්න වෙන උෂ්ණත්වයකට තියෙන රත් කරගත්තු තරලය ඇතුළට දාගත්තා. හරි. දැන් දාගෙන එළියේ කලාපය පුතේ මේ වෙනකොටත් ඔයාගේ මේ එළියේ තියෙන භාජන දෙක අතර කලාපය ජලයෙන් පුරවලා තියෙන්නේ. හරි. ඇයි කියන හේතු පස්සේ කියන්නම් ඔක්කොම. හරි. දැන් පුතේ මේක මං හොඳට මන්තනේ කරනවා. මන්තනේ කරනකොට වෙන දේ මොකක්ද? මෙයාගේ ඇතුලේ තියෙන රත් වෙච්ච තරලය නිසාවෙන් මේ මුළු භාජනයම රත් වෙනවා. හරි. මේ භාජනයෙන් එළියට තාපය පිට වෙනවා. ඔය වෙලාවේ උෂ්ණත්වමාන දිහා බලාගෙන මම ඉන්නවා. ඒ වගේම මගේ අතේ මෙතන පැත්තකින් මොකක්ද තියෙන්නේ? විරාම ගටිකාවක් තියෙනවා. විරාම ගටිකාවෙන් මට පුළුවන් මොනව කරන්නද? කාලය මෙන ගන්නත්. හරි. එහෙනම් ඔන්නවම් කරන ප්‍රධාන දේවල් ටික මෙතෙන්දි සඳහන් කරා. මොකද්ද? මේ භාජන දෙක අතරට ජලය පුරවගත්තා. ඊට පස්සේ මේක තන්තුවකින් එල්ලාගෙන මේ බීකරේ සාමාන්‍යයෙන් අපි කියන්නේ උපරිම ප්‍රමාණයක් පිරණ තෙක් සෙල්සියස් 90ට පමණ රත් කරගත්ත තරලය දාගත්තා. දාගෙන ඒක හොඳින් ඒකාකාරව මන්ත කරනවා. උෂ්ණත්වය මැන මැන ඒ වෙලාවේදී ගතවන කාලයත් මනිනවා. හරි. ඕක තමයි කරන ප්‍රැක්ටිකල් එක. එතකොට මේ ඒ කාල ගතවන අවස්ථාවේදී පුතේ මේකේ උෂ්ණත්වය අපි කියවා ගන්න ඕනේමයි. හරි. තප්පර දෙකෙන් තුන් තප්පර පහෙන් පහට වේවා උෂ්ණත්වය කියවා ගන්න ඕනේමයි. ඒ වෙලාවේදී ඒකාකාරව මේක මන්තනය කරන්නත් ඕනේමයි.
එහෙම මන්තනය කරනකොට මේකෙන් එලියට තාපය පිට වෙනවා. ඔන්න මොකද්ද කරපු වැඩේ? තරලයට කරපු වැඩේ කිව්වා. දෙවෙනි අවස්ථාව. මේකේ තියෙන තරලය ටික අයින් කරා. මේකේ තියෙන මේ ද්‍රවය ටික අයින් කරා. අලුතෙන් ආයේ ජලය දැම්මා. මේකට කලින් දාලා තිබ්බේ විශේෂ ආධාරතාව හොයන්න ඕනේ තරලය. දෙවෙනි අවස්ථාවේදී ජලය ගෙනල්ලා මේක ඇතුළට දානවා. ඒකත් සෙල්සියස් 90ට රත් කරපු කලින් තරලය දාලා තිබ්බ මට්ටමටම තමයි මේකෙදිත් ජලය එකතු කරන්නේ. ආයෙත් සුපුරුදු පරිදි ඒකාකාරව මන්තනය කරනවා. උෂ්ණත්වයේ පහළ යාම චෙක් කරගෙන ඉන්නවා. ඒ වෙලාවේදී කාලය මං මැනගන්නවා. හරි. ඔච්චරයි පුතේ මේ ප්‍රැක්ටිකල් එක කරනවා කියලා කරන්න තියෙන්නේ. මේකදී වැදගත් තමා, වැදගත් දේ තමා කාල අන්තර වලදී උෂ්ණත්වය සටහන් කරගන්න එක. හරි. මේකෙදී පුතේ මම මෙන්න මෙහෙම වචන ටිකක් කිව්වා. මෙන්න මේ වචන ටික තමයි දැන් මෙතනින් එහාට වැදගත් වෙන්නේ. මේ වචන ටික වැදගත්. හරි. පළවෙනි වචනේ. එළියෙන් ජලය පුරවනවා. හරි. පළවෙනි වචනේ ඈ. එළියෙන් ජලය පුරවනවා. හේතුව. ජලයේ වීතාදා වැඩි. විශිෂ්ට ආධාරිතාව කියන්නේ මොකද්ද? ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකින් වෙනස් කිරීමට අවශ්‍ය වෙන තාප ප්‍රමාණය. හරි. එහෙනම් පොතේ මේක මන්ත කරනකොට මෙතනින් මේ පෘෂ්ඨ වලින් එළියට තාපය හානි වෙනවනේ. ඒ හානි වෙන තාපයෙන් හින්දා මේ අවට කලාපයේ තියෙන උෂ්ණත්වය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හරි. පුතේ චුට්ටකට අර සමීකරණේ ගාවට ගියොත් මේ මොකද්ද? සිසිලන ශීඝ්‍රතාව. ඒක කාලයකදී සිදුවන උෂ්ණත්වයේ වෙනස් වීම. ප්‍රැක්ටිකල්ලේ පටන් ගත්ත හැටි. ඉස්සරෝම තරලය දැම්ම අර භාජනය ඇතුළට ඒහා සමාන ප්‍රමාණයක්ම ජලයත් ගෙනල්ලා දැම්මා. භාජනයේ අතෙන්වත් ඇල්ලුවේ නැහැ. භාජනයේ කිසිම පෘෂ්ඨ තත්වයක් වෙනස් වෙන්න දුන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ එකම භාජනය ගත්තේ කේ නියතයි. කේ නියතයි. මම මේක කපලා දාන්නම්. දෙක. දෙන්නම සම පරිමාතියන තරල ගත්තේ. තරලයත් සම පරිමාවක්, ජලයත් සම පරිමාවක් ගත්තේ. හේතුව. තාපය හානි වෙන බඳුනේ පෘෂ්ඨ වර්ග ඵලයේ නියත කිරීම. තුන. දෙන්නම සෙල්සියස් 90ට රත් කරලා පටන් ගත්තේ. හේතුව. මෙයා එකම විය යුතු නිසා. එළියේ පරිසරය පරිසර උෂ්ණත්වය නියත උෂ්ණත්වය පවත්වා ගන්න ඕනේ. අන්න ඒ කතාව කරගන්න ඕනේ හින්දා ඊළඟ කතාව එළියේ ෆ්‍රේම් එකේ ජලය පෙරෙව්වා. ඒ ජලය මොකද කරන්නේ? මෙතනින් එළියට දාන තාපය ටික අර ජලයෙන් උරා ගන්නවා. එතකොට කාමර උෂ්ණත්වයත් නියතව තියා ගන්නවා. දැන් මොකෝ උනේ? තරලයට වෙනම කරා, ජලයට වෙනම කරා. කරපු එකෙන් පෘෂ්ඨ ස්වභාව එකම කරගත්තා, පෘෂ්ඨ වර්ගඵල එකම කරගත්තා, වැඩිමනත් උෂ්ණත්වය එකම කරගත්තා. වෙනස් වෙන්නේ කවුරුන්ද? වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා පුතේ. ජලයේ ස්කන්ධයයි තරලයේ ස්කන්ධයයි වෙනස් වෙනවා. ජලයේ වීතාදායි තරලයේ වීතාදායි වෙනස්. ඒ වගේම මෙන්න මේ ප්‍රස්ථාරයක් මං අඳින්න කිව්වනේ. මේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙමයි පුතේ එන්නේ. ඔයා උෂ්ණත්වය සටහන් කරගන්නවා කාත් එක්කද? කාලයත් සමග. හරි. උෂ්ණත්වය සටහන් කරගන්නවා කාත් එක්කද? කාලයත් සමග. එහෙම සටහන් කරගද්දි පුතේ පද්ධති දෙකම පටන් ගන්න එකම උෂ්ණත්වයෙන්. පද්ධති දෙකම ගිහිල්ලා නවතිනවා නම් නවතින්නේ මොකෙන්ද? කාමර උෂ්ණත්වයෙන්. ඊට වඩා අඩු වෙන්න බෑනේ. හරි. ඔන්න පුතේ මං අඳිනවා තරලයට කරපු වක්‍රය. මේන් තියනවා පුතේ තරලය සඳහා සිදු කරන ලද පරීක්ෂණයේ ආපු වක්‍රය. මෙන්න පුතේ තියනවා මම අර ජලය දාලා සිදු කරපු පරීක්ෂණයේ වක්‍රය. සාමාන්‍යයෙන් ජලය දාලා කරන පරීක්ෂණයේ වක්‍රය තමයි සෑහෙන වෙලාවක් ඉන්නේ ඩයල් එකේ වීතාදා කේසින්දා. හරි. එතකොට මම මේකෙදි පොඩි වැඩක් කරනවා පුතේ. මං සඳහන් කරගන්නවා මෙතන තියෙන තීටා 1 උෂ්ණත්වය, මෙතන තියෙන තීටා 2 උෂ්ණත්වය, අවස්ථා දෙක පාඨාංක. මම මේක යා කරනවා ඉදිරියට ප්‍රස්ථාරය. දැන් පුතේ මේ කැපෙන තැනදී පල්ලෙහාට ඉරක් ඇඳගත්තොත්
මේ කැපෙන තැනදී පල්ලෙහාට ඉලක් ඇඳගත්තොත් මෙන්න මෙතෙන්දී ගතවන කාලය මේ ඇඳේ සුදු පාටින් තරලයට මේකෙන් ඇඳේ ජලයට හරි මෙතනින් එනවා මේ උෂ්ණත්ව දෙකටපත් වෙන්න ගත වෙලා තියෙන කාලය එතකොට ඔය උෂ්ණත්ව දෙකේ අතරේම වෙලාවේ මම තව චුට්ටක් තව පුංචි වැඩක් කරගන්න මෙතනින් දා ගන්නවා මේක මේක තව පොඩ්ඩක් ඉදිරියට දික් කරලා මෙතනින් දා ගන්නවා මේක පුතේ මෙන්න මේකෙන් මට හම්බ වෙනවා TW එහෙම නැත්නම් මොකක්ද ඔය කියන ඌ උෂ්ණත්ව අතරේදීම ජලය සිසිල් වෙන්න ගත වෙච්ච කාලය මම ওই දෙක දැනට තියා ගන්න හරිනේ දැන් අපි යන් ප්‍රැක්ටිකල් එක ගාවට හරි මොකද්ද ප්‍රැක්ටිකල් එක කරේ තරලේ සමපරිමා ජලයේ සමපරිමා ඇයි එහෙම කරේ තාපය හානි වෙන පෘෂ්ඨ වර්ග ඵලය නියත කරගන්න වාජනය අතින්වත් ඇල්ලුවද වෙනස් කරාද නැහැ ඇයි එහෙම කරේ පෘෂ්ඨ ස්වභාවය නියතව තියාගන්න මෙතෙන් ජලය පුරවනවා තරලෙන් කරන වෙලාවේ ඒක ඉවරුච්ච ගමන් මේක අයින් කරලා ආය ජලයෙන් පුරවනවා ජලයෙන් කරන වෙලාවේ ඇයි එහෙම කරේ එළියේ පරිසර උෂ්ණත්වය නියතව තියාගන්න තමයි මෙතන ජලය දාගත්තේ එතකොට මෙහෙන් පිට වෙන තාපය ටික මෙහාගෙන් උරා ගන්නවා ඇයි ඊළඟ පාර ආය ජලය දාන්නේ දැන් පුතේ මේක යම් කිසි අවස්ථාවක රත් වෙලා තියෙන්නේ ඒකම තියාගෙන කරොත් පරිසර උෂ්ණත්වය වෙනස් ඒ හින්දා ඊළඟ එකට කරන්න කලින් නැවතත් ජලය දාන්න ඕනේ ඔන්න පුතේ දැම්මා හරි එහෙම දාලා කරපුවාම මොකද වෙන්නේ ඔන්න පුතේ නැවතත් කලින් පරිසර තත්ත්වෙමයි එහෙනම් තීටා ඍණ තීටා r කියන එකනා මොකද වෙන්නේ නියතයි තීටා ඍණ තීටා r කියන එකනා නියතයි දැන් පුතේ නියත ටිකක් ඇති කරගත්තට පස්සේ මට තියෙන්නේ එකම උෂ්ණත්වයෙන් පටන් ගන්න පද්ධති දෙකක් එකම පෘෂ්ඨ වර්ගඵලයකින් පටන් ගන්න පද්ධතිය හරි එකම පෘෂ්ඨ ස්වභාවයේ තියෙන පද්ධතිය එකම උෂ්ණත්ව අන්තර තියෙන පද්ධතිය එහින්දා මට කියන්න පුළුවන් මෙන්න මෙතනින් ජලයේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි තරලයේ ආරම්භක අවස්ථාවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි මොකද වෙන්නේ සමානයි කියලා හරි ඇයි k වෙනස් වෙන්නෙත් නැහැ a වෙනස් වෙන්නෙත් නැහැ තීට රින තීට r වෙනස් වෙන්නෙත් නැහැ එහෙනම් පුතේ මේ අවස්ථාවේදී මන් දන්නවා දැන් මොකක්ද q dot හරි තරලය සමානයි පුතේ මොකක්ද q dot ජලය හරි එහෙනම් පුතේ q dot තරලය මෙහෙම තාපය හානි වෙන්න නම් කවුරු හරි තාපය හානි කරන පුද්ගලයෝ ඉන්න ඕනේ පෘෂ්ඨයෙන් තාපය මෙහෙම හානි වෙන්න නම් හානි කරන පුද්ගලයන් ඉන්න ඕනේ ආයයන් රූපේ ගාවට චුට්ටා පුතේ කවුද තාපය හානි කරන්නේ ඇතුලේ තියෙන තරල පංගුව තාපය හානි කරනවා කැලරි මීටරය තාපය හානි කරනවා අයින් කරලා වතුර දාපුවාම වතුර ටික තාපය හානි කරනවා නැවතත් කැලරි මීටරය තාපය හානි කරනවා එහෙනම් අපි යන් අතෙන්න මොකක්ද වෙන්නේ न्यूटन के सिसिल नियमेट अणु के ए सह टीटर इन टीटा आर नियत भवेन पद्धति देखेम ताप हानि में शीघ्रता समानाई समानाई मेहम हानि वेन्न नं कौरु हरि हानि करन्न ओने कौद हानि करन्ने एम डब एम तरलय सी तरलय टीटा डॉट तरलय धन कौद सी कैलोरी मीटरय वतावक ए वेलावे टीटा डॉट शीघ्रतावेन तरले तमाई तापय हानि वेन्ने ईलंग मोहते जले पुरवला करन कोट एम जलय सी जलय टीटा डॉट जलय धन मोकक्द वेन्ने पुते सी कैलोरी मीटरय नैवतत् तापय हानि वेन्ने पुते जलये तापय हानि वेन आकारयेन उष्णत्वांतरयेन मई हरि पुते දැන් ඔයා කල්පනා කරනවා m තරලයත් මැන ගන්න පුළුවන් c තරලය තමයි හොයන්න දෙන්නේ c කැලරි මීටරයත් හොයා ගන්න පුළුවන් හෝ ලබා දීලා තියෙනවා මෙතනින් පොදුවේ එළියට එනවා තරලයේ උෂ්ණත්ව වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් තරලයේ සිසිලන ශීඝ්‍රතාව මේ පැත්තෙන් එනවා m ජලය c ජලය මෙතනත්
සී කැලරි මීටරය මොකක්ද පුතේ ජලයේ සිසිල් වීමේ ශීඝ්‍රතාව අන්න පුතේ අපි කලින් කරගත්ත වැඩ මොකද්ද කලින් කරගත්තු වැඩේ තීටා සහ ටී ප්‍රස්ථාරයක් ඇඳගත්තා ඒකේ යම් කිසි උෂ්ණත් අවස්ථා දෙකක් අතර පද්ධතිය සිසිල් වෙන්න ගතවන කාලමන ගත්තා එනම් පුතේ theta.l කියලා කියන්නේ මොකක්ද ඇත්තටම theta එකේ ඉඳන් theta දෙකට තරලය උෂ්ණත්වය අඩු වෙන්න ගත වූ කාලය එහෙනම් මේ මොකද්ද පුතේ මට ආයෙත් ලියාගත්තොත් එන්නේ ml cl ධන c calorie meterය theta.l කියන්නේ මොකක්ද පුතේ මේ theta එකේ ඉඳන් theta දෙක අවස්ථාවක් මම සලකලා තියෙනවා හරි ඒ වෙලාවේදී තාපය හානි වීමේ ශීඝ්‍රතාව මොකද්ද පුතේ tl අවුනේ සමානයි මෙතන තියෙනවා mw cw ධන c කැලරි මීටරය පුතේ එතනත් ආන් වැඩේ එකම උෂ්ණත්ව අන්තරේ තරලයට වෙනම ජලයට වෙනම ගත්තා කොච්චරද tw වෙනවා පුතේ මෙතෙන්ද තීටා 1 ඍණ තීටා 2 බෙදීම tw ආවා දැන් ඉතින් මොනවද දන්නේ පුතේ ඔයා टीटा एक दवा टीटा दिख दवा टी डब्ल्यू दवा सी कैलरी मीटर दवा सी डब्ल्यू दवा एम डब्ल्यू दवा थीटा एक दवा थीटा दिख दवा टी एल दवा सी कैलरी मीटर दवा एम एल दवा धरू मे समीकरण पावित कर ला मुखाद बोलवाणी सी एल होयागंड बोलवा हरि मेन्न तीना पुते मुखाद सिसिलन क्रमेय भावितेन द्रवेक विशेषताबदारिता सही में प्रैक्टिकल लेकर हरि विशेष कर्णु कीपया मं क्यूआ मन रूपे गावट गे विशेष कर्णु कीपय आयत की अन्ना मे वो मतगति आगत एक उष्णत्व अगेकट रात्किरे इलिये जलय अवस्था दिखेदी मारु कलयितु एकाकार मंतने कलयितु ओय तुनम अदाल वेन्ने नियत उष्णत्व අන්තරයක් පවත්වා ගැනීමට තීටාරින තීටාර නියත කර ගැනීමට වාජනය අල්ලන්නේවත් නැහැ එකම වාජනය තමයි වැඩේට පාවිච්චි කරන්නේ පෘෂ්ඨ ස්වභාවය වෙනස් නොකර ගැනීමට කේ නියත කිරීමට එකම පරිමාවෙන් තමයි තරලයයි ජලයයි දෙකම පුරවන්නේ හේතුව තාපය හානි වන්නා වූ පෘෂ්ඨ වර්ගඵල එකම කර ගැනීමට ඒ පුරවන තරල වාජනයේ උපරිමයටම පුරවනවා ඇයියේ එතකොට පුතේ මුළු පරිමාවෙන්ම මුළු වාජනයේ මුළු වර්ගඵලයෙන්ම ඒකාකාරව තාපය හානි වෙනවා කියලා සලකන්න පුළුවන් හින්දා වාජනයේ එල්ලන්න පාවිච්චි කරන්නේ පරිවාරක දඬු ඕන කට්ටිය පුතේ මං මේ කියන වාක්‍ය ලියා ගන්න ප්‍රයෝජනයක් වුණොත් පස්සේ කාලෙක වීඩියෝ එක බලලා ඇවිල්ලා යන්න ආයෙත් හරි තන්තු දෙක පරිවාරකයි නම් හේතුව මොකක්ද මෙතන සිදුවන්නේ සංවහනය සන්නයනෙන් තාප හානි වෙන්න බෑ එහෙනම් පරිවාරක තන්තු පාවිච්චි කරනවා මොකක්ද සන්නයනෙන් තාපය හානි නොවීමට මෙතන දාන තරලය වීතාදා වැඩි තරලයක් වේ යුතුයි හේතුව වීතාදා වැඩි තරලයක් භාවිතයෙන් මෙතනින් එළියට එන තාපය උරා ගන්න පුළුවන් මේකට වැඩි ප්‍රමාණයක් ඒකෙන් මේකේ තාපය හානි වීම පාලනය වෙනවා හරි ඊළඟට පුතේ මෙන්න මෙතෙන්ට නිකම්ම නිකං බීකරයක් වෙනුවට පාවිච්චි කරන්නේ තඹ කැලරි මීටරයක් හේතුව බීකරයක තාපය හානි වීම ඒකාකාර නැහැ වීදුරු බීකරයක් වගේ ගත්තොත් පුතේ කුසන්නායකයි ඒ හින්දා කිසිසේත්ම ඒකාකාර නැහැ ප්‍රැක්ටිකල් එක වැරදීමේ සම්භාවිතාව සෑහෙන්න වැඩි හරි ඊළඟ එක පාවිච්චි කරන්න පුළුවන් පුතේ පෘෂ්ඨය උපදාලා उपदापह मगत विकिरण सिद्धवेन तापहानीय सिद्धवेन्े नैम नेक पावचकरण पुलवांग लाम तेल दैल्लाक हरि कुप्पी लांपु दैल्लगड़ाला पृष्ठे खलु करला यथोड़ मगत विकिरणेन तापे हानि वेनवा देहन दिखा कुदियट एन्नी आई तेल अल्लपु गमांग पुते पृष्ठे खलु पाटवेन हिंदा अभी दान्वा कृष्ण वस्तु विकिरणे මේක විකිරණය වීම වැඩි තාපය හානි වීම නම් තාපය හානි වීම ශීඝ්‍රයි ප්‍රැක්ටිකල් එක ටිකක් වේගෙන් කරගන්න පුළුවන්. උපදාපු එකකින් කරොත් ප්‍රැක්ටිකල් එක සෑහෙන වෙලාවක් කරන්න සිද්ධ වෙනවා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කරගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් මිසිනි කියන්නේ මොකක්ද කිව්වා? වළංගු වෙන තත්ත්ව කිව්වා.
වස්තුවකින් පෘෂ්ඨයෙන් තාපය හානි වෙනනම් වස්තුවේ තාපය අඩු වෙන්න ඕන හින්දා q සමාන mc තීටා q සමාන q ඩොට් සමාන mc තීටා ඩොට් q ඩොට් සමාන ka තීටා රෙන් තීටා r කිව්වා දෙකම වෙන්නේ එකෙන් හින්දා ඒ දෙක සමාන කරලා සිස්සිලන ශීඝ්‍රතාවය ප්‍රකාශනයේ ලියාගත්තා තීටා කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය තරල දෙක දෙදා ප්‍රස්ථාරගත කරා පෘෂ්ඨ ස්වභාව පෘෂ්ඨ වර්ගඵල වැඩිමනත් උෂ්ණත්වය එකම කර ගැනීමෙන් අපි එළඹුණා නිගමනයකට දෙන්නගේ තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමානයි කියලා ඊට පස්සේ q. mc θ. q. c θ. පාවිච්චි කරලා ප්‍රකාශන ලියාගත්තා ඒක පාවිච්චියෙන් තරලයේ වීතාදා හොයාගත්තා හරි ඔන්න තියෙනවා පුතේ මොකක්ද සිසිලන ක්‍රමයෙන් දිව්‍ය ද්‍රවයක විශිෂ්ටාවධාරිතාව සෙවීම කියන ප්‍රැක්ටිකල් එක සාරාංශයෙන් පැහැදිලි කරලා විශේෂ කරුණු ටිකක් මං පැහැදිලි කරා ඔයාලා හැමෝම හරි තෝරගන්න 1990 අවුරුද්දේ ආපු ව්‍යුහගත රචනා ගාන තවත් සිසිලන වක්‍ර සම්බන්ධ ප්‍රශ්න තියෙනවා ඒවත් තාපය පාඩම යටතේ පුතේ ප්‍රැක්ටිකල් වල සාකච්ඡා කරලා දාලා ඇති ජේකබ්ස් හරි මම හරි හරි ඒවත් බලන්න මෙන්න මං 1990 අවුරුද්දේ අදාළ ප්‍රශ්නයේ සාකච්ඡාව දැන් අරගෙන එනවා ටක් ගාලා කරමු 1990 ප්‍රශ්නේ හරි මහා වෙලාවක් යන ප්‍රශ්නයක් නෙවෙයි පුතේ ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් හරි මම යනවා 1990 අවුරුද්දේ ආපු විහෝත රචනා ගානට විහෝත රචනා ගානේ පුතේ අපෙන් අහනවා රූපේ දැක්වෙන සිසිලන ක්‍රමයේ භාවිතාව කොට පරීක්ෂණාගාරයේ ද්‍රවයේ විශිෂ්ටතාවධාරිතාව නිර්ණය කිරීම සඳහා උපයෝගී කරගන්නා පරීක්ෂණාත්මක සැකැස්මක් ඔහොම පෙන්වනවලු විශාල බඳුනක් තුල වූ පරිවාරක ආධාරක මත ඇති කුඩා කැලරිමීටරයක් තුල ද්‍රවය අඩංගු වෙනවලු දරුවෝ මේ ප්‍රැක්ටිකල් වල ප්‍රැක්ටිකල් එක ඉස්කෝලේ කරද්දි තව වෙනස් විදිහකට කරනවා ඒක තමයි මේ ප්‍රැක්ටිකල් එක ෆෑන් එකට අල්ලලා කරනවා ඇයි ෆෑන් එකට අල්ලලා කරන්නේ එතනක් තියෙන මොකද්ද කෘත සංවහන තත්ත්ව යක් එනං ෆෑන් එකට අල්ලලා උනත් මේක කරගන්න පුළුවන් විදියට ඉස්කෝලේදී පොඩ්ඩක් මොඩ් කරලා දෙනවා ප්‍රැක්ටිකල් එක හරිනේ හරි කොහොමවත් කමන්නේ නැහැ අපි යමු මේකට උත්තර දෙන්න රෝමිලක් අංක 1කින් අහලා තිනා පුතේ ද්‍රවය සහ කැලරිමීටරයේ සම්පූර්ණ තාප හානීමේ ශීඝ්‍රතාවයේ නිර්ණය කරන සාධක තුනක් සඳහන් කරන්න මොනවද උදේ සාධක තුන තාප හානීමේ ශීඝ්‍රතාව වස්තුවේ පෘෂ්ඨ ස්වභාවය තාපය හානි වෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩිමනත් උෂ්ණත්වය මෙන්න තියෙනවා 1 2 3 කියන සාධක තුන හරිනේ 2 නිව්ටන්ගේ සිසිලන නියමය සහ වලංගු තත්ත්ව සඳහන් කරන්න මොකද පුතේ රත් වූ වස්තුව කෘත සංවහන තත්ත්වය යටතේ රත් වූ සමා වෙන්න ඕනේ කෘත සංවහන තත්ත්වය යටතේ සිසිල්වන රත් වූ වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව වැඩිමනක් උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. හරි. වලංගු තත්ත්ව කාම රුෂ්ණත්වය නියත විය යුතුයි. තාපය හානි වෙන පෘෂ්ඨ වර්ගඵලය නියත විය යුතුයි. පෘෂ්ඨ ස්වභාවය එකම විය යුතුයි. හරි. කෘත සංවහන තත්ත්වය යටතේ ඕනෑම උෂ්ණත්වාන්තරයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ස්වභාවික සංවහන තත්ත්වය යටතේ උෂ්ණත්වාන්තර සෙල්සියස් 50 60 අගයන් සඳහා පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි එහෙනම් රෝමි ලකංග දෙකට පුතේ ඔන්න අපි උත්තර ලිව්වා වෙනවා රෝමි ලකංග තුන සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණයේදී සමාන ද්‍රව සහ සමාන ජල පරිමාව භාවිතා කරන ලැබේ සමාන පරිමාව භාවිතා කිරීමට හේතුව කෙටියෙන් විස්තර කරන්න මොකද පුතේ කිව්වා මොකද පරිමා සමාන වෙනකොට එම පද්ධතියෙන් තාපය හානි වෙන පෘෂ්ඨ වර්ගඵලය මොකද වෙන්නේ සමාන වෙනවා හරි අන්න ඒ తత్వය ඇති කිරීම සඳහා තමයි මොකද කරන්නේ සම පරිමා තියෙන ද්‍රවය සහ තරලය පාවිච්චි ජලය පාවිච්චි කරන්නේ අපි පැහැදිලි කරලා ලියමුද උත්තරේ ලියන්න පුතේ මෙහිදී සමපරිමා භාවිතා කිරීමේදී තඹ කැලරිමීටරෙන් තාපය හානි වන පෘෂ්ඨ වර්ගඵලය එකම වේයයි සැලකිය හැක හරි ඊට පස්සේ පුතේ රෝමෙල අංක 4න් අපෙන් අහනවා කැලරිමීටරයේ තාපධාරිතාව C ද්‍රවයේ සහ ජලයේ විශිෂ්ටතාවධාරිතා CL සහ CW වේ භාවිතා කළ ද්‍රවයේ ජලයේ සහ ජලයේ ස්කන්ධයන් පිළිවෙලින් ML සහ MW වේ සිම්පල් A කොටසෙන් අහනවා තීටා 1 සිට තීටා 2 දක්වා සිසිලනයේදී ද්‍රවයේ සහ කැලරිමීටරයේ තාපය හානීමේ සාමාන්‍ය අගය පුතේ අපි මෙතෙන්ට යම් පොඩ්ඩක් මෙතන මම නොකියපු කාරණාවක් දැන් ආයේ කියනවා ඒක අහගන්න
දරුව මෙන්න මේ සිසිල් වීමේ ශීඝ්‍රතාව ගන්නකොට එකම පාඨාංක දෙක අරගෙන තනි අගයෙන් උත්තර ලියන්නේ නැත මෙතෙන්දී සිදු කරන විශේෂ ක්‍රියාවක් ඇත ඒක තමයි මේ වගේ දැන් මෙතන තීටා කරන තීටා දෙක අවස්ථාවේ TL නේ ගත්තේ ඔය වගේම තව තීටා 3 තීටා 4 කියලා එකක් අරගෙන ඒ වෙලාවේ TL ගන්නවා තව තීටා 5 තීටා 6 කියලා අරගෙන ඒ වෙලාවේ TL ගන්නවා අරගෙන පුතේ ඒ 3ම එතකොට අන්තර 3ක් නේ ශීඝ්‍රතාව 3ක් නේ 3 එකතු කරලා 3ෙන් බෙදලා සාමාන්‍ය ශීඝ්‍රතාව ගන්නවා අන්න එහෙම අවස්ථාවක් තියෙනවා මේක කරන ඒක තරලෙටත් කරලා මෙතෙන් ආදේශ කරගත්තනම් වටිනවා ද්‍රවයටත් කරලා ජලයටත් කරලා මෙතන ආදේශ කරගත්තනම් වැඩේ වටිනවා හරි එතකොට තව නිර්වත්තාව වැඩි කරගන්න පුළුවන් හරි දැන් අපි යන් තීටා 1 සේ තීටා 2 දක්වා සිසිලනේදී ද්‍රවය සහ කැලරිමීටරේ තාපය හානිමේ ශීඝ්‍රතාව සාමාන්‍යයෙන් මේ තියෙන මොකක්ද ද්‍රවය මේ මොකද්ද කැලරි මීටර ය මේ මොකද්ද මේ තියෙන්නේ උෂ්ණත්වය අඩු වීමේ ශීඝ්‍රතාව එහෙනම් මේ තියෙන්නේ මොකද්ද කැලරි මීටරේ මොයි ද්‍රවයේ නුයි තාපය හානිමේ ශීඝ්‍රතාව හරි එහෙනම් ඔයාලා ලියන්න ඕන ප්‍රකාශනයේ Q.L සමානයි MLCL දන C කැලරි මීටරේ වරහම් වැහුවා T කරන් T දෙක වතාව TL හරි මෙන්න තියෙනවා සිම්පල් A ට උත්තරේ සිම්පල් B තීටා 1 කරන් තීටා 2 දක්වා සිසිලනේදී ජලය සහ කැලරි මීටර යන්නේ අපච්චේ මේන් පුතේ මොකද්ද මේ CW MW මේ තියෙන ජලය මේ තියෙන ඒ වෙලාවේ කැලරි මීටරේ මේ තියෙන ඒ වෙලාවේ උෂ්ණත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව පුතේ Q.W කියලා ලිව්වා මේක ලිව්වා හරි පුතේ ඊළඟට අහනවා A සහ B හි ලබාගත් ප්‍රකාශ අතර සම්බන්ධය කේත් නියතයි ඒත් නියතයි උෂ් වැඩි වෙනත් උෂ්ණත්වත් නියතයි නා මොකද්ද වෙන්නේ සම්බන්ධතාවය Q.L සමාන වෙනවා කාටද Q.W ට මේ තියෙන්නේ ඒ සම්බන්ධතාවය හරි ඔන්න පුතේ රෝ සිම්පල් C කොටසට උත්තරේ ලිව්වා බලන්න පුතේ 1990 ප්‍රශ්නේ මේවට විනාඩි 15ක් දෙන එකේ කිසිම තේරුමක් නැහැ විනාඩි 7ෙන් 8ෙන් කරන්න ඕනේ අපි පන්ති වල පුරුදු කරලා තියෙන එහෙම කරන්නනේ එහෙම ලියා ගන්න හේතුවත් කියන්න රචනා පේපර් එකට සෑහෙන වෙලාවක් ඉතුරු වෙනවා බය නැතුව අත දිගහැරලා රචනා පේපර් එකේ ගණන් පහක් අරගෙන කරන්න පුළුවන් හරි විනාඩි 15ට නම් ටයිම් දීලා කරන්න එපා විනාඩි 8 හෝ 9ට තියලා කරන්න හරි දැන් මෙහෙම කිව්වහම මට බනින්න අතට තියෙනවා නෑ පුතේ මේක ප්‍රැක්ටිස් කරා නම් ඇත්තටම විනාඩි 9කින් විතර ලියා ගන්න පුළුවන් කමක් තියෙනවා බැරි නෑ හරි හැමෝටම පුළුවන් කවුරුත් බෑ කියලා හිතන්න එපා හරි මෙව පරීක්ෂණයේදී සිම්පල් රෝමි ලකංග පහෙන් අහනවා මේ පරීක්ෂණයේදී කැලරිමීටරේ නෝට B කරයක් යෝග්‍ය නොවේ හේතුව විස්තර කරන්න ඒ හේතුවත් මගේ ප්‍රැක්ටිකල් එක ඇතුලේ මම කිව්වා මොකද්ද කිව්වේ තාපය හානි වීම ඒකාකාර නොවන නිසා එහෙම නැත්නම් විදුරු බීකරයක් නම් කුසන් නායක නිසා ඒකාකාරව තාපය හානි වෙන්නේ නැහැ මේ නිසා බීකරයක් භාවිතා කිරීම සුදුසු නොවේ කියලා මම උත්තරේ කිව්වා ඒ කියනවත් එක්කම 1990 අවුරුද්දේ විහගත රචනා ගාන සිසිලන ක්‍රමෙන් ද්‍රවයක විශේෂතාව ධාරිතාව සේම කියන එක කරලා අවසන් වෙනවා මම හිතනවා දුවලා පුතාලා හැමෝටම මේ කරපු එක හොඳට තේරුණා පැහැදිලි වුණා අවබෝධ වුණා කියලා එනම් මෙන්න තියෙනවා පුතේ කරපු පිළිවෙල මෙන්න තියෙනවා සම්පූර්ණ විස්තරය කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් බලන්න වෙලාවක් තියෙනවා නම් මේවා බලලා තියාගන්න අපි පුතේ ඔයාලව ගොඩ දාන්න බැඳිලා ඉන්න නම්බර් 0 ෆිසික්ස් එකතුලා